මෙම පහන් කනුව ධර්ම දේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආදිවස්නුග ශීලයේ සමාදන් වෙන නමස්කාරයකි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සිකර්ණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යං කිංචි දුක්ඛං සම්භෝති සම්බං ආහාර පඤ්චයා ආහාරාණං නිරෝධේන නත්ථි දුක්ඛස්ස සම්භවෝ ඒතමාදීනවං ඤත්වා දුක්ඛං ආහාර පඤ්චයා සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං අනිසිතෝ ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානං පරික්ඛයා සංඛාය සේවී ධම්මඨෝ සංඛං නෝපේති වේදගු සදහවත් පින්නතුනි සත්වයින්ගේ
ජීවිතේ රඳා පවතින්නේ ආහාරය මතයි. එහෙම නැමුත් භව දුක වඩන තණ්හාව ආහාරය තුල සැඟවිලා තියෙනවා. අන්න ඒක නිසා තථාගත සම්මා සම්බුදුරජාන් වහන්සේට සිද්ධ වුණා ආහාරය පිළිබඳ ඊතානත්ම ගැඹුරු දර්ශනයක් ලෝකයා හමුවේ තබන්න. ඒ දර්ශනය කියවෙන ප්‍රකාශ කෙරෙන පටිච්චසමුප්පාද ධර්මයටම අදාළ ගාථා තුනක් තමයි අද අපි මේ 19 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ. සුත්තනිපාතේ ද්වේතානුපස්සනා සූත්‍රයේ තමයි මේ ගාථා තුන සඳහන් වෙන්නේ. මේක කලින් පටිච්චසමුප්පාද දේශනා කීපයකදීම අපි මේ සූත්‍රයේ දේශනා රටාව දේශනා පිළිවෙල මේ පින්වතුන්ට තේරුම් කරලා දීලා තියෙනවා. කෙටියෙන් සරකා ගත්තොත් සමුදය නිරෝධ කියන දෙපැත්ත අනුපස්සනාවට නගලා ඒ ධර්ම කාරණා ඉදිරිපත් කරන දේශනා රටාවකුයි මේ සූත්‍රය තුල තියෙන්නේ. මෙතෙන්දී බුදුරජාන් වහන්සේ ආහාරය පිළිබඳව අර සමුදය නිරෝධ කියන දෙපැත්ත ද්වේතානුපස්සනාවකට නගලා මිනිස් කරන ක්‍රමය පළමුවෙන්ම ඉදිරිපත් කරන්නේ අඳුන්වලා දෙන්නේ මෙහිමයි. මහණෙනි, මැනවින් ද්වේතානුපස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබිය හැකිදැයි අසන්න උන් නැතොත් තිබිය හැකියයි කිව යුතුය. කෙසේද තිබිය හැකි? යම් තාක් දුකක් හටගනීද ඒ සියල්ල ආහාර ප්‍රත්‍යයෙන්. මේ එක අනුපස්සනාවකි. ආහාරයන්ගේම නිරවශේෂ විරාග නිරෝධයෙන් දුකෙහි හටගන්මක් නැත. මේ දෙවෙනි අනුපස්සනාවයි. යම්කිසි භික්ෂුවක් අප්‍රමාදීව කෙලෙස්තාවන වීරියෙන් යුක්තව මේ ද්වේතානුපස්සනාවේ යෙදමින් වාසය කරතොත් ඒ භික්ෂුවට ඵල දෙකකින් එකක් බලාපොරොත්තු විය හැකි. දිටුදැමියෙහිම මේ ජීවිතයේදීම රහත් ඵලය හෝ උපාදාන යමක් ශේෂ වී ඇතනම් අනාගාමි ඵලය. මෙන්න මෙහෙම ඉදිරිපත් කරලා තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට අර ගාථා වදාළේ. යම්කිංචි දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය. යම් තා දුකක් හටගනීද ඒ සියල්ල ආහාර ප්‍රත්‍යයෙන්. ආහාරාන නිරෝධේනේ නත්ති දුක්ඛස්ස සම්භව. ආහාරයන්ගේ නිරෝධයෙන් දුකෙහි හටගැන්මක් නැත. ඒතමාදීනවං ඤත්වා දුක්ඛං ආහාර පච්චය. ආහාර ප්‍රත්‍යයෙන් වෙන මේ දුක ආදීනේ වශයෙන් දැන. සබ්බාහාරං පරිඤ්ඤාය සබ්බාහාරං අනිස්සිතෝ. සියලුම ආහාරයන් පිරිසිඳ අවබෝධ කරගෙන සියලුම ආහාරයන් නිවැළි. ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආශවාණං පරිත්‍යා. ආශ්‍රමයන් සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් ක්ෂය කිරීමෙන් නියම ආරෝග්‍ය තත්වය අවබෝධ කරගෙන සංඛාය සේවි ධම්මට්ඨෝ සංඛං නූපීති වේදහු. ධර්මේ පිහිටියා වූ ත්‍රිවිද්‍යාවේ පරිතිරට ගිය රහතන් වහන්සේ ගිනීමට නොයේ සංඛං නූපීති වේදහු. ඉතින් මෙන්න මේ ගාථා තුනෙන් ඉදිරිපත් කරලා තියෙන ආහාරය පිළිබඳ දර්ශනය ඊටාත්ම ගැඹුරුයි. සාමාන්‍ය ලෝක සම්මත ආහාර ප්‍රඥප්තියට ආහාර සංකල්පයට වැඩිය ගැඹුරු සංකල්පයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන බව සංයුත්සංගේ නිදාන සංයුත්තේ ආහාර වර්ගයේන ආහාර සූත්‍රය කියවනකොට කෙනෙකුට පැහැදිලි වෙනවා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි සංඛ්‍යා වහන්සේලාම කර ප්‍රකාශ කරන්නේ. චත්තාරෝමී භික්කවේ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහාය. කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඌලාරිකෝ වා සුඛමෝ වා පස්සෝ දුතියෝ මනෝ සංචේතනා කතියා විඥානං චතුත්ථං. මේකේ තේරුම මහණෙනි, හටගත්තා වූ සත්වයින්ගේ පැවැත්මට හෝ හටගන්නක් සොයන සත්වයින්ගේ සත්වයින්ට අනුග්‍රහය පිණිස හෝ වන ආහාර සතරක් ඇත. කවර සතරක්ද? රළු හෝ සියුම් වූ හෝ පිඬු කොට ගන්න ආහාරය, ඒක පළමින්න ස්පර්ශයේ දෙවැන්න, මනෝ සංචේතනාව තුන්වැන්න, විඥානි සිව්වැන්න, හතරවැන්න. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආහාර හතරටම නිදාණයේ හේතුව තෘෂ්ණාව බව, තණ්හා බව. මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ඉමේච වික්‍රේ චත්තාරෝ ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා පබවා. මේ ආහාර හතරම
එම නිදාණය හේතුව නිදාණය තණ්හාවයි. සමුදේ ඒක පැන නගින තැනත් තණ්හාවයි. එහි උපතක් තණ්හාවමයි. එහි ප්‍රභව ස්ථානයේ හටගන්න පටන් ගන්න තැනත් තණ්හාවයි. ඔන්න ඔය විදිහට ආහාර සතර තණ්හාවට සම්බන්ධ කරලා පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔන්න ඊළඟට තියෙනවා අබුදුරජාණන් වහන්සේ මහ පුදුම දේශනාවක් පවත්වලා තියෙනවා. ඒත් නිදාන වර්ගයේ තියෙන නිදාන සංයුත්තේ තියෙන පුත්‍ර මාංශ උපමාවකින්. මේ කියන්නේ අපි යමක් සාමාන්‍ය වශයෙන් මීට කලින් දේශනාවල ප්‍රකාශ කරලා තියෙනවා. අද කෙලින්ම පටිච්චසමුප්පාදයට එල්ල කරලා ඒක දේශනා විග්‍රහ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ පුත්‍ර මාංශ දේශනාව මහා ප්‍රබල සත්‍යාතුල මනුෂ්‍යාතුල සංවේගයක් ඇති කරන අන්දමේ දේශනාවක්. ඉතාමත්ම කෙටියෙන් නමුත් මහා ගැඹුරු කාරණා කීපයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන කමඨහනක් වගේ කාරියට. ඔන්න මම ඉස්සෙල්ලා බුද්ධ වචනේ සූත්‍රයේ නැහැටි ප්‍රකාශ කරන්නම්. මෙන්න මේ විදිහට අපි සිංහලෙන් කියමු. යම්සේ මහණෙනි අඹුසැමි යුවලක් කාන්තාර මාර්ගයකට ඇතුල් වෙනවා. සුළු මගට බතක් ආහාරයක් මාර්ගෝපකරණයක් සහිතව ඔවුන්ට ඉන්නවා එක ප්‍රියමනාප පුත්‍රයෙක්. කාන්තාර මාර්ගයේ අඩක් ගියාට පස්සේ මේ දෙදෙනා දෙන ගිය ආහාරය කෙලවර වෙනවා. තව හුඟක් ඈතට යන්න මාර්ගයේ ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට මේ අඹුසැමි යුවල මෙන්න මෙහෙම කතා කරනවා. අපි යම් ආහාරයක් ගෙනෑව නම් ඒක දැන් කෙලවර වෙලායි තියෙන්නේ. තව යා යුතු මාර්ගයකුත් තියෙනවා. ඒක නිසා අපි මේ අපේ එකම ප්‍රියමනාප පුතා මරලා ගණමසුත් කටුමසුත් සකස් කරගෙන ඒවා අය පුත්‍ර මාංශය අනුභව කරමින් අපි ත්‍රිකාන්තාර මාර්ගයේ යම් එහෙම නැත්නම් අපි තුන් දිනාටම මැරෙන්නයි සිද්ධ වෙන්නේ. එහෙම හිතලා මහණෙනි මේ අඹ සැමියුල තමන්ගේ එකම පුත්‍රයා මරලා ඒ පුත්‍රයා මරලා ගණමසුත් කටුමසුත් සකස් කරගෙන ඒ පුත්‍ර මාංශය කමින් කාන්තාරේ ඉතිරි කොටස ගෙව්වා. නමුත් ඒ පුත්‍ර මාංශය කනාතරේ මේ දෙන්න ලිහියත් ගසා ගන්නවා, පපුවට ගහ ගන්නවා. කෝ අපේ එකම පුතා, කෝ අපේ එකම පුතා කියලා. ඔන්න ඊළඟට ප්‍රශ්නය බුදුරජාණන් සංඝයා වහන්සේගෙන් අහන ප්‍රශ්නය. මොකද මහණෙනි හිතන්නේ ඒ අඹුසැමි යුවල අර ඒ තමන්ගේ දරුවගේ ආහාරය ගත්තේ ක්‍රීඩාව විනෝදේ සඳහාද? ශරීර ශක්තිය ඔය පොරබදන් නෝන් වගේ ශරීර ශක්තිය ඇති කර ගැනීම සඳහාද? ශරීරය හැඩවැඩ ගැනීම සඳහාද? අලංකාර කර ගැනීම සඳහාද? නැකමිය ස්වාමීන් කියලා සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා. මහණෙනි මෝපිය දෙන දරුවගේ ආහාරය ගත්තේ හුදෙක්, ඒ වචනේ මතක තියාන්න, හුදෙක් කාන්තාරයෙන් ඈතර වීම සඳහා නොවේද? එසේ මිය ස්වාමීන්. ඔන්න ඊළඟට ඒ උපමාව කතාව එතනින් ඉවරයි. ඊළඟට සංඝයාතල කියනවා මහණෙනි අන්න එසේ අන්න ඒ අන්දමින් කබලින්කාර ආහාර නම් වූ ඒ රළු ආහාරය දත යුත්තේ කියලා ඒක දැනගත්තොත් හරියට පිරිසිඳ අවබෝධ කරගත්තොත් ඒකේ ආනිසංසක් කියනවා. පිඬුකොළ ගන්නා ආහාරය හරියාකාර තේරුම් ගත්තොත් පංචකාම ගුණික රාගයක් තේරුම් ගත්ත වෙනවා. පංචකාම හා සම්බන්ධ රාගයක් තේරුම් ගත්ත වෙනවා. පංචකාමය හා සම්බන්ධ රාගය තේරුම් ගත්තොත් ඒ ආර්ය ශ්‍රාවකයා නැවත මේ ලෝකෙට එන්නේ නැහැ, අනාගාමී වෙනවා. ඉතින් ඔන්න ඔච්චරයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙනවා අවාසනාවකට වගේ අටුවාචාරීන් වහන්සේ මෙතෙන්ට එකතු කරනවා ඉතාමත්ම ලාමක බොළඳ කතාන්තරයක් මේ වටිනා බුද්ධ දේශනාවේ අගය අඩු වෙන. මෙන්න මේ විදිහට අටුව ආචාර්යින් වහන්සේ ලස්සන කතාව ඉදිරිපත් කරන්නේ. ඔන්න අර ආන්තාරී යන ඒ යුවල අඹුසැමි යුවල ආහාරය ඉවර වුණාට පස්සේ මොකද කරේ? කාන්තාරයේ තියෙනවලු කොළ අඩු ගහ. ওই ගහ යට දෙන්න ඉඳගත්තලු. ඉඳගෙන මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා. අර පුරුෂයා කියනවා භාර්යාවට දැන් අපේ ආහාර ටික ඉවරයි. ඊළඟට කියනවා මේ ඉදිරි මාර්ගයේ මට ගොවිතැන් වෙනදාන් ආදී ඒ රක්ෂාවක් කරලා කියක් නමක් උපගන්න ක්‍රමිකුත් නැහැ. ඒක නිසා මේ භාර්යාවට කියනවා මාව මරලා මේ දරුවත් එක්ක කාන්තාරින් නිතර වෙන්න කියලා. එතකොට භාර්යාව කියනවා නෑ නෑ
දැන් මේ කාන්තාරයේ ඉදිරි මාර්ගයේ මට නූල් කටිනා වගේ රස්සාවක් කරන්න දැනගුත් නැහැ. ඒක නිසා ඔබ මාව මරලා දළුවත් එක්ක කාන්තාරෙන් එතෙර වෙන්න. ඊළඟට ආයිමත් සමයි පුරුෂයා කියනවා අම්මා මළොත් එහෙම දළුවා ජීවත් වෙන්නේ නැහැ. ඒක නිසා දැන් කරන්න තියෙන්නේ අපි ජීවත් වෙ හිටියොත් අපි වෙන දරුවෙක් ලබමු. මේ දරුවා මරලා අපි නමස්කමින් යමු. එහෙම කියලා එතනින් ඊළඟට ඔන්න මෙහෙමයි තියෙන්නේ. අර අම්මා තාත්තා ළඟට යවවලු පුතේ තාත්තා ළඟට යන්න කියලා මන්නම් මරන්න බෑ කියේ. තාත්තා අම්මා ළඟට එවනවලු අනේ මටත් මරන්න බෑ. මොකද තාත්තා කියනවා මේ මම මෙච්චර මේ විශේෂ මහන් කියලා මේ දරුවා ඇති වැඩි කරේ. අම්මා කියනවා මම මේ කෝවිල් ගානේ ගිහිල්ලා ආයතන කළා යන්තම් දරුවා මේ රසොන්සක් පුතේ තියාගෙන මේක ඉන්න අනේ මටත් මරන්න. ඔහොම ඔහොම දරුවා තාත්තයි අම්මයි අතර යන අතර මේක එක 10ට ඉන්නේ. ඒ වුණාට යන අතර දරුවා ඉබේ මැරුණලු. ඔන්න වැඩවල හැටි. ඉබේ මැරුණාට පස්සේ ඉතින් මොකද කරන්නේ? අඩල දොඩල අර ස්මස් ටික කෑවලු. බණන් අර බුද්ධ දේශනාවේ සංවේගජනක ඒ අර්ථයෙන් පිටින්ම හසිඳුණා. නමුත් ඒකට එකතු කරන්න සිද්ධ වෙනවා. අද සිංහල පොතපත කියවන පාඨකින්ට කියවන්න ලැබෙන ධර්ම විනය සංග්‍රහ පොත හැම එකකම වගේ. හැම එකකම වගේ දකින්න ලැබෙන්නේ අන්න අර බොළඳ කතාන්තරයේ බුද්ධ දේශනාවලු. බලන්න බුද්ධ දේශනාව යටපත් වෙන හැටි. මේ උන්වහන්සේ එහෙම එකක් ආයඳන්නේ නැත්තේ මොකක්ද? අපිට මොකක් නිසාද කියලා හිතන්න තියෙනවා. උන්වහන්සේ හිතන්නේ නැති මේ බුද්ධ දේශනාව මෙහෙම තිබුණොත් මේ අටුවාචාරින් වහන්සේ හිතන්නේ නැති අම්මලට අතල දරුව මරන්න පටන් ගන්න කිව්වා. ඒක නෙවෙයි පින්නතුනේ ඒක න අදහස්. මහා ගැඹුරු අදහසක් එතන තියෙනවා. මේ ආහාරය සමස්තයක් වශයෙන් කොයිතරම් භයානකද? ආහාර තෘෂ්ණාව කියන එක පෙන්වන්නයි උපමා කතාව එතන දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ. මේකට අපි මේ පින්නතුන්ට තාම සැකයක් තියෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒකට තව එකක් අඳමු. දැන් මේ පින්නතුන් සමහර විට කියවලා ඇති සතිපට්ඨාන සූත්‍රයේ ඒකේ තියෙනවා ධාතු මනසිකාර්ය පිළිබඳ එක්තරා උපමාවක් බුදුරජාණන් වහන්සේ දීලා. ගව ඝාතක උපමාවක් තියෙනවා. යම්සේ ගව ඝාතකයෙක් හෝ ගව ඝාතකයෙකු වැසියෙක් හෝ ගවයේ ගව දෙනක් මරලා කැබලි කරලා හතරමං සංධියට තියාගෙන ඒ මස් බිදුණු විකුණනවා. ඒ විකුණන වෙලාවට ගව දෙනක් කියලා හැඟීමක් ඇති වෙන්නේ නැත. අන්නේ විදිහට යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමගේ මේ ශරීරයේ මේ තිබෙන හැටිම මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරට විවච්ඡේදනය කරලා බලන්න. ඉතින් එතන බුදුරජාණන් වහන්සේ ගව ඝාතනයට අනුකූල අනුබල දුන්නා නෙවෙයිනේ. ඒක උපමා කතාවක් පමණයිනේ. ගව ඝාතකය කියන්නේ නිර්දය පුද්ගලයෙක්. යා ගව දෙන මරන්නේ නිර්දය හැටියට. කැබලි කරන්නේ නිර්දය හැටියට. විකුණන්නේ නිර්දය හැටියට. අන්න එහෙම නිර්දය අන්දමින් තමන්ගේ මේ තමන් ප්‍රිය කරන ආදරය කරන මේ ශාරීරිය හතර ධාතු හතරට කපලා විවච්ඡේදනය කරලා මානසිකාර්යෝ දවන්න කියන එකටයි බුදුරජාන්සේ උපමා දුන්නේ. අන්න එහෙම උපමාවක් මෙතන තියෙනවා. ඊළඟට මේ පින්නතුන් සමහර විට හිතන්න පුළුවන් මෙතන මේ පුත්‍ර මාංශ උපමාව දැන් ඔය නිර්මාංශ මාංශ කතාන්තරත් බොහෝ සමාධිය යන නිසා මේ බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ මාංශ උපමාව ගැන කියන්නේ මාංශ භක්ෂණක එහෙනම් මාංශ ආහාරය ගැන කියලා. මෙහි පින්නතුනි සමස්තයක් වශයෙන් ආහාරය ඇති භයානකත්වය පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ උපමාව දුන්නේ. අද උනත් හිතලා බලන්න පින්නතුනි මං මේ දේශනා මේ වගේ මේ මාතෘකාව උඩ දේශනාවක් පවත්වපු අවස්ථාවක මේ පින්නතුන්ට මම කිව්වා මේ බත් අපේ බත්පතේ තියෙන බත් ඇටයකට කතා කරන්න පුළුවන් නම් කියාවි කොයි තරම් ලේ කඳුළු මැද්දේද තමන් උපන්නේ කියලා. දැන් ඒ මදිවට පින්නතුනි ඔය රසායන ද්‍රව්‍ය වලින් සිය දහස් ගණන් කුඩා සතුන් මරණ මේ කෘෂි කර්මයක් යටතේ බත් ඇටයකට කතා කරන්න නෙවෙයි අඬන්න පුළුවන් නම් අඬන. ආන්න ඒ වගේ සංවේගජනකයි ආහාරය කියන එක සමස්තයක්. මාංශ ආහාරය පමණක් නෙවෙයි නිර්මාංශ ආහාරය. ඉතින් අන්න ඒක ගැන කලකිරෙන්නේ මේ බුදුරජාණන් උපමාව දී අපි ඒක වර්ධවල තේරුම් ගන්න නර්ක. ඔන්න එතකොට ඒක ඒ ටික දැනට අපි ඉදිරියටත් ඒකට අදාළ දේවල් කියන්න වෙනවා විශේෂයෙන්ම. නමුත් දැනට හඳුන්වලා දෙතොත් කබලින්කාරාහ නම් වූ ඔය සළුව හෝ සියුම් හෝ පිඬු කොට ගන්න ආහාරය පිළිබඳ උහුමයි තියෙන්නේ. ඊළඟට ස්පර්ශ ආහාරය හඳුන්වන්නේ මෙහෙමයි. කෙසේද මහණින් ස්පර්ශ ආහාරය දත යුත්තේ? ඔන්න ඒකටත් අර වගේ මහණුනි හම ගිහිච්ච ගව දෙනක් ඉන්නවා. නිච්චම්මා ගාවී කියලා තියෙනවා. හම ගිහිච්ච ගව දෙනක් කියනකොට හිතන්න නරකයි. ගව ඝාතන මඩුවේ එහෙම් පිටින්ම හම ගැහුව එකෙක් නෙවෙයි. අපිට හිතන්න තියෙන්නේ එළ දෙනගේ ඇඟේ කොටස් සමහර තැන්වල හම ගිහිල්ලා.
itu kote hima tuwale bicce iladina. Karena itu yang harus menjadi hima prakash karena ini, hama gihicce iladina. Bittya klanga inne mana bittya inne satun tuwale berita anila iladina kalda. Gahat ya kehitiyo gahe inne satun ar tuwale berita anila kalda. Waturu ta beso waturu inne satun tuwale berita anila kalda. Limahane hitiyot ahasen inne satun kalda. Yam yam tenek me hama gihicce iladina sitina mana. Tenweledi kala dana. Ehema kiyala icchara buddhas kiyanne. Ese mahaneni sparsha ahariya dati utti. Kiyala ilangata eka hariyata therum gattot eken anisansa kiyano. Sparsha ahariya hariyakara therum gattot sapa duk noduk nasuwa kiyana vedana tunama pirisinda avabodha karagatta wenawa. Vedana tuna hariyakara therum gattot aayita arya shravakata karanna deyak ne rahat. Anna buddhas e karmasthane shakti thiyena. Itu mekata tapi punci atua wak dana tiki wu, mite kalnu tapi prakash kala, upama beti ene gamburu, api arek keti wak keti ki wu, reng api dana wa, sparshia kieneke, net nang wedena wak kieneke, sparshia pratia karyana itien, sparshia randa apawat ini api, api emi tuni hama udai, ika kaurut dana wani, tuni hama udai, itu kote nang unai tana, api wanga te tua leak ne, dakun wa te tua leak tieno. Villu deredda kwamma te atulana kota sapatak dan sapak dan dakunu ateeta kittu kanna kota uyi kiyai anne wage ithin eka therum ganna one eka nisa api meka hakulu wala dakwa ekkara wakyekin eka thawa tikak sansodhana kala kiwwot mehema kiyanna puluwan hama tibuna hama danena sapa vedanawat hama gihama danena duk vedanawat budhurajan wanse sansandhane karana metana sansandhane karana itu kota ekte wasim bal na manang hama kiela kiani tual beluma muka dihima kiani mulu shari reme wane keti ete gada keti ete dakwala kino asu babauna ganda buto roga buto wana buto itu kota mulu shari reme wane ak nam hama tual beluma kini tual beluma kini itu ngei okom kiani muka tete anar sparshi epil bantu kal kili muta eka tuli niwan na dakin na puluan ni sarhat tenpu onna sparsha hari. Ilangete mano sanchetana hari kese de mahani mano sanchetana hari dati dekata deno puma ekak maha gemburu puma adde onna purushayekuge taram gemburute tiena anguru wala dumba dalwat nathi maha tanikare gini anguru wala tiena eten teno yam kisi purushayek jeevath wenna kemathi merenna kemathi sapeyata kemathi dukata kemathi purushayek eno ekama shaktimat purushayin denne kiyala ara miniyage addeken allagena addegena yana ara gini wala gini anguru wala diha etukota ara manushya e gini wala dihawata adila giyata mokada e pudgalayaage hita etana kiyana chetana patthana panidi chetanawa prarthanawa ilakkaya gini wala mæthata e athara me athara harinawa me beerin namuth addegena yana ඉතින් එහෙම අන්න ඊළඟට කියන බුදුරජාණන් එතන එච්චරයි කියන්නේ පුළුවන් අන්න මහණෙනි එසේ මනෝ සංචේතන ආහාරය දති යුක්ති මනෝ සංචේතන ආහාරය හරියට පිළිසින්ද අවබෝධ කරගත්තොත් ඒ ආර ශ්‍රාවකයා කාමතණ්හා භවතණ්හා විභවතණ්හා කියන තණ්හා තුනම අවබෝධ කරගත්ත වෙනවා ඒ තණ්හා තුන හරිය ආකාරව අවබෝධ කරගත්තොත් ඒ ආර ශ්‍රාවකයාට ආයි කරන්න දෙයක් නැහැ රහත් ඉතින් මෙන්න මේකේ අර්ථය අපිට ටිකක් ඉවරණය කරන්න වෙනවා අටුවාවක් දෙන්න වෙනවා මොකද මේ කියන්නේ මොකද්ද මනෝ සංචේතනාවේ තියෙන මේ මේකේ තියෙන දුක දුක් ස්වභාවය ඒක මේ පින්නතුන්ට අපි පුංචි නිදර්ශනයක් කිව්වොත් දැන් අපි රැණ ඉඳට යනවා හෙට දවසේ විශාල නායකරියක් නායක ගෙවන්න සල්ලි සවා ගන්නවා නිදි දෙව්දුව ඒවිද ඒ අතට යනවා මේ අතට යනවා සිතිවිලි චේතන මනෝ සංචේතන බලාත්කාරයෙන් ඇදගෙන යනවා අන්න එයින් පේනවා එතකොට ඒ වගේම ඔන්න තව පහසු උපමාවක් කියමු දැන් අර මුවා මිරිගෝස්සේ දුවන්නේ මුවාට අර අතන ඒ තණ්හාව නිසානේ අර වතුර ටික බොන්නව නිසානේ එතකොට අතන තියෙනවා කියලා දුවන වැටි වැටි දුවන්නේ දුවන්න බෑ නමුත් බලාත්කාරයෙන් ඇදිලා යනවා ඒ තණ්හාව නිසා වතුර ආන්නේ එතකොට තෘෂ්ණාවේ ස්වභාවය ඒක තුල අර මනෝ සංචේතනාව ක්‍රියාත්මක වෙනකොට අන්න තෘෂ්ණාවේ ස්වභාවය වෙනවා ඒකට ඒ ඇති කියලා හිතමු එතකොට ඒ මනෝ සංචේතනාහාරය ඔන්න ඊළඟට ඊට වඩා ගැඹුරු එකක් අන්තිමට එන්නේ. කෙසේද මහණෙනි විඥානාහාරය දතිත්තේ? ඒකට මෙන්න මෙහෙම උපමාවක් බුදුහාමුදුරුවෝ දෙන්නේ. යම්සේ මහණෙනි
ඔය රජ කෙනෙකුගේ ඇමතිවරු හරි අලුගෝසු හරි වම් පහරන හොලෙක් කවුරු හරි පල් හොරෙක් අල්ලගෙන ඇවිල්ලා රජුරවන්ට ළඟට ගෙන පෙන්නනවා මෙන්න දේවයන් වහන්සේ මේ සුදුසු දඬුවමක් මේ තැනට කරන්න දෙන්න කියලා. එතකොට මේ රජුරව කියනවා එහෙනම් එම්බල පුරුෂය ගිහිල්ලා මෙයා අරගෙන ගිහිල්ලා උදේවරුේ මෙයාට දෙන්න අඩේ ඇති පාරවල් 100ක්. අඩේ ඇති පාරවල් 100ක් දඬුවම ඇති. ඔනේ ඒකතලා අර මිනිස්සයා ගෙනිහිලා අර අපි හිතමු වදකයා. ගිහිල්ලා එනාට දවල් අහනවා මේ රජුරෝ කොහොමද අර මිනිස්සයා? තාම ජීවත් වෙනවා. ආ එහෙනම් ගෙනි ආයි අරගෙන ගිහිල්ලා දවල්ටත් දෙන්න අඩේ ඇති පාරවල් 100ක්. හන්දේ යහන කොහොමද අර පුද්ගලයා තාම ජීවත් වෙනවා. ආ එහෙනම් ගෙනිහිලා තවත් 100 කසායක් දෙන්න. ඉතින් ඔන්න ඊළඟට පුදුරයන් සංගා ගන්නවා. මොකද මහණින් හිතන්නේ? දවසට අර විදිය අඩේ ඇති පාරවල් 300ක් දෙන මේ පුද්ගලයා දුකක් විඳිනවද? මොකද භාග්‍යතුන් වහන්සේ නොඉඳින එක දඩේ ඇති පාරක් වුණත් දුකක් දුොම්නසක් ඇති වෙනවා. ඔන්න උත්තර දුන්නු. ඔන්න එච්චර එතනින් ඉවරයි නේද? අන්න මහණුනි එසේ විඥානාහාරය දති යුක්ති. විඥානාහාරය හරියට පිළිසින් දැනගත්තොත් ඒ තැනත්තා නාම රූපය තේරුම් ගත්තා. නාම රූපය පිළිසින් අවබෝධ කරගත්තොත් ඒ තැනත්තට ඒ ආරයෂ්ඨාවකට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඔන්න විඥානාහාරය ඒක ඔක්කොටම වඩා අමාරු තේරුම්. විඥානයේ දුකක් හැටියට පිළිගන්න කවුරුවත් කැමැතිද? ඔන්න ඒකටත් අපි පුංචි නිදර්ශනයක් දෙමු. මේ කාලේ හැටියට දැන් මේ ඒ කාලේ අඩේ ඇති කියලා දෙකක් තිබුණා. නමුත් මේ රූපවාහිනියම නරඹන දවස පුරා රූපවාහිනිය නරඹන පින්නතුන්ටත් යම් කිසි ප්‍රහාර එල්ල වෙනවා. ඒකට මේ අමුතු වචනයක් මම යොදන්නේ තේරුම් ගන්න බලන්න කාලීන භාෂාවට අනුව. දැන් මේ රූපවාහිනිය නරඹන මේ පින්නතුන්ට උදේ දවල් හවස විඳින්න වෙන්නේ අඩේ ඇති නෙවෙයි ඇඩ්ඩි ඇති. ඔය ව්‍යාපාරික ක්ෂේත්‍රයෙන් එල්ල කරන වදකයින් ව්‍යාපාරික වදකින් එල්ල කරන ඇඩ්ඩි ඇති පාරවල් කන්න වෙනවා. ඊළඟට අනිත් පැත්තේ හිතන රාත්‍රියේ වුණත් නගරයේ වීදියකට ඇතුල් වෙන්න විදුලි බබුලු තියෙන අපි දිහා බලන අපි ආයතන දිහා බලන්න කියලා නොයෙකුත් උපක්‍රම වලින් අපේ අවධානය ඇද ගන්න. අන්න ඒක දුකක් බවත් සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ නැති විඥානේ තියෙන නිසා. විඥානේ නිසානේ ඒ අඩේ ඇති පාරවල් කමින් මේ දීර්ඝ කාලයක් සංසාරي අපි ඇවිල්ලා තියෙනවා. ඒක නාම රූපේ නිසා වෙන බවවත් දන්නේ නැහැ. අන්න ඒ දිය තත්ත්වය ඒ අපි වැඩි විස්තර කරන්නේ නැත්තේ ඉතුරු හරිය යෝගාවචරින් භාවනාමය වශයෙන් අවබෝධ කර ගන්න ඕනේ. ඔන්න එතකොට ඒ විඥාන හරිය එහෙමයි කියලා හිතා ගන්න. මට තේරුම් ගත්තත් ඒත් රහතේ. ඊළඟට අපි මේ ආහාර පිළිබඳ කතා කරමු. සහත්පත්තක් මතු කරන්න ඕන. අපි කලින් කිව්වා සත්වයින්ගේ ජීවිතය රඳා පවතින ආහාරයක් ඇයි කියලා. එතකොට ඒක නැතුව බෑ. නමුත් ඔන්න ඔතන ඊළඟට ගැඹුරු කාරණයක් තියෙන මේ පිනතුන් අහලා තියෙන බුදුරජාණන් වහන්සේ පවා දුෂ්කර ක්‍රියා කරන 6 අවුරුද්දක් තිස්සේ අර නිගණ්ඨ ක්‍රමයට අනුව ඒ කාලේ තිබුණේ දුකෙන්මයි මේ සත්‍ය ලබා ගන්න පුළුවන්. අත්ත කියලා මතාන යෝගිය තමයි ඒ කාලේ රජකලේ. ඒ කාලේ ශ්‍රමණ බ්‍රාහ්මණින් අතර ඒක නිසා බුදුරජාණන් වහන්සේ අන්න අනිත්‍යන්තයට ගියා. ආහාර ප්‍රතික්ෂේප කළා ක්ලාන්ත වෙනකන්. අර පින්තූර තියෙන්නේ උන්වහන්සේ. ඊට පස්සේ ඒකේ අන්තගාමි බව දැකලා ඔන්න මැදුම් පිළිවෙතට ආවා. අන්න මැදුම් පිළිවෙත ආශ්‍රයෙන් මේ ධර්මයේ තියෙන්නේ මේ විසඳුම. ඒ මැදුම් පිළිවෙත ප්‍රකාශ කරන එක්තරා සූත්‍රයක් අපි මීට කලින් ඒක සම්පූර්ණයෙන් කිව්ව නිසා යන්තම් මතක් කරා මේ පින්තූරට. ඔන්න එක් අවස්ථාවක අපි කියමු එක්තරා භික්ෂුණියක් හොරළියට අරගෙන නම් කිසි හොර අදහසකින් ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කළා. බණක් අහන්න ලෑස්තියල වගේ. ආනන්ද ස්වාමීන් වහන්සේට මේ හොරේ තේරිලා එක්තරා දේශනාවක් පැවැත්තුවා. ඒ එක්තරා දේශනාවේ ධර්ම කාරණා හතරක් සඳහන් වෙනින් පළමුවෙනි එක විතර අපිට මේ අවස්ථාවෙ වුණේ ඒක කියමු. කියනවා මෙහෙම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණේ ඉදිරිපත් කරන්නේ. ආහාර සම්භූතෝ භගිනී අයං කායෝ. ආහාරං නිස්සාය ආහාරෝ පාතප්පු. නගනිය මේ ශරීරයේ මේ ශරීරයේ හැදිලා තියෙන ආහාරය ආහාරයෙන් හටගත්තේ. නමුත් ආහාරං නිස්සාය ආහාරයෙන්ම උපකාර කරගෙන ආහාරය ප්‍රහාණය කළ යුතුයි. මේක තේරුම් ගන්නත් අමාරුයි. මෙතන මැදුම් පිළිවෙත තියෙනවා. ඉතින් ඊළඟට ඒකට පුංචි විවරණයක් ඇතින් ධානාන්ත ස්වාමීන් වහන්සේ ලක්න. කෙසේද? ඒ ආහාරය උපකාර කරගෙන ආහාරයෙන් ඈතර වෙන්නේ ආහාරය ප්‍රහාණය කරන්නේ. ඔන්න ඊළඟට කියනවා මේ පින්නතුන් අහලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට අනුදැනුවා දාරලා තියෙනවා. ආහාර නොගෙන ඉන්න නෙවෙයි ආහාර ගන්නව නම් ප්‍රත්‍යවේක්ෂා කරලා ගන්න. ඒක ඥාන සංවරය තුලින් ඒක භාවනාවකට හරියට
ඒකේ පරමාර්ථය තේරුම් අරගෙන ආහාර ගන්න කියලා කියලා තියෙනවා. ඉතින් අන්න ඒ ටික කෙටියෙන් සඳහන් වෙනවා. යම්කිසි භික්ෂුවක් ආහාර ගන්නකොට මෙහෙම නුවණින් සලකනවා. පටිසංඛා යෝනිසු. නුවණින් සලකලා මෙහෙම කොහොමද වෙන්නේ? මේ ආහාරය මම ගන්නේ නේව දබාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය. මේක මේ අර කිව්ව වගේ ශරීර විනෝදය සඳහා ශරීර ශක්තිය වඩා ගැනීමට විනෝද ආලංකාර කර ගැනීම ආදිය සඳහා නේ නවිභූෂණාය. ඔන්න ඊළඟට කියනවා යාව දේව අන්න වැදගත් වචනේ හුදෙක් මේ ආහාරය ගන්නෙ මොකටද හුදෙක් යාව දේව ඉමස්ස කායස්ස තිතියා මේ කය පවත්වාගෙන යාම යාපනාය යපීම සඳහා තිතියා යාපනාය විහිංසූ ප්‍රතියා ආහාර සම්පූර්ණයෙන් අතහැරියාම වෙන විහිංසාව හිංසාවෙන් බේරීමට බ්‍රහ්මචර්යානුග්‍රහය ආහාරය ගන්නෙ බ්‍රහ්මචර්යාව මේ ශාසනයේ බ්‍රහ්මචර්යාව නිවන් දක්වන ප්‍රතිපදාව රැකීමට ඉතින් අන්න ඊළඟට ඒක තමයි හගුලවල ගන්න. ඉතින් පුරාණංක වේදනං පටිහංකාමි නවංක වේදනං නෝප්පාදෙස. ඒ බඩගිනි වේදනාව මම මේ ආහාරය ගැනීමෙන් කෙලවර කරනවා. නවංක වේදනං නෝප්පාදෙස් සාමි. පමණට වැඩිය කාල ආහාර අරගෙන ඒ අලුත් වේදනාව කැටි කරගන්නෙත් නෑ. යාත්‍යාච මේ භවිෂ්‍යති අනවජිතාච පාසුවියා. මගේ මේ යාත්‍රාව මගේ මේ ජීවිත ගමන නිරවද්දේව ස්පර්ය පාසු විහරණය කියලා කියන්නේ භාවනාවට සුසුම්වන්දමි. පමණට ආහාර වෙන දීමෙන් වෙන පහසු විහරණයක් ඇතිවම ජීවත් වෙන කියලා ඔන්න පරමාර්ථය සලකනවා. මේකට තව එකක් එකතු කරන්න ඔය පුළුවන් සංඝයා වහන්සේලා ඒකට තව එකතු කරන භාවනා කොටසකුත් ඒක මේ අවස්ථාවේ කිව්වොත් මේ විදිහටයි තියෙන්නේ. පටිසංඛා යෝනිසු අර විදිහට කියලා ඉවර වෙලා ඊළඟට සබ්බෝ පනායන් පින්ඩපාතෝ ඉසල කියන්නේ අය නීම දවාය නමදාය නමණ්ඩනායන විභූෂණා යාවද විමස්සකාය සිටියා යාපන දිංසු ප්‍රත්‍ය බ්‍රහ්මචර්යයන් ගා ඊළඟට ඒකේ පරමාර්ථය දක්වන්නේ මෙහෙමයි. මේ ආහාරය තනිකර ධාතුමත්කෝ ධාතු මාත්‍රයක් මේක පඨවි ආපෝ තීජෝ වාය වලින් සකස් වෙන ධාතු වලින් සකස් වෙන එකක්. මේක ධාතු වශයෙන් බලනකොට මේක පිරිසිදුයි. නමුත් මේ කුණු කයට ඇතුල් වෙලා මේක ඉමං පූතිකාණන් පත්වා අතිවිය දිගච්ඡනියෝදා තිතාමත් පිළිකුල් ස්වභාවයක් පත් වෙනවා කියලා. එතකොට අන්න ඒතර ධාතු මනසිකාරයක් තියෙනවා. ආහාරී ප්‍රතිකූල සංඥා කියන පිළිකුල් මනසිකාරයක් තියෙනවා. ඔන්න විදිහට එක භාවනාවට නගනවා එක තුල්නොත් අන්තිමට ඒ ධාතු මනසිකාරය තුලින් යන්නේ ශුන්්‍යතාවට. ධාතුමත්කෝ මේ ශුන්්‍යෝ මේක ශුන්්‍ය හැටියට සලකනවා. නිස්සත්තු නිජීවෝ ශුන්්‍යෝ. එතකොට සබ්බෝපන පින්ඩපාතෝ අධිගුච්ඡනිය ඉමං පූතිකායන් පත්වා අතිවිය දිගුච්ඡනියෝ ජායති. මේ කුණු කය ටික කියලා යන්න. එතකොට ඒ ධාතු මනසිකාරය තුලින් ශූන්‍යතාව දක්වාම යනවා. පිළිකුල් ගැන මෙනෙහි කිරීම තුලින් මේක කලකිරීම වෙනවා, අතහැරීම. එතකොට ආහාරය ආහාරයෙන් මිදෙනවා කියන එක නිරෝධ කරනවා කියන එක අන්න තණ්හාව නැති කිරීමයි යට තියෙන්නේ. ඔන්න ඒ විදිහට එතකොට එතනයි මැදුම් පිළිවෙත තියෙන ධර්මයේ. මොකද ඒ කාරණේ තවත් පැහැදිලි වෙනවා. අය මේ සබ්බාසව සූත්‍රයේ ජීවිතය ගෙවනකොට සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙනවා. ඒ ආහාරයේ ඒ බව බුදුරජාණන්සේ තේරුම් ගත්ත යම් අවස්ථාවක ඒ මැදුම් පිළිවෙතට අයිතිලියක් ආහාරය ප්‍රතික්ෂේප කළ බෑ. ඒ වෙනුවට ඒක ප්‍රයෝජනයට අරගෙන ඒ මධ්‍යස්තව ඒකට කියන්නේ මත්තඤ්ඤු මාත්‍රඥ වශයෙන් ඒක පමණ දැනවල දීමෙන් ඒ තමන්ගේ නිවන් ගමන යනවා කියන එක එතනින් ඒ ප්‍රකාශ කරන්නේ. ඒකට අදාළව තවත් නොයෙකුත් උපමා තියෙනවා ආහාරය පිළිබඳව කලකිරීමට හේතු වෙන ඒකට ලොල් වීම නැති කරන විදිහේ මහ පුදුම උපමාවල් තියෙනවා. කලින් අවස්ථාවක අපි සඳහන් කළ කුරන්ව මදුනාලීත්නම් එහෙම නැත්නම් කුර ධාරූ උපමාව මහ පුදුම උපමා බුදුහාඳුර දෙනවා. අපි මේ කලින් අවස්ථාවක ප්‍රකාශ කළා දැන් ඔය දැලි පිහියක මීපැණි කවුරු හරි මීපැණි කැමති මීපැණි කන්න කැමති කෙනෙකුට අපි දැලි පිහියක මීපැණි තවරලා දෙනවා. එතකොට ඒක ලොවින්නේ කොහොමද? දිය කපා ගන්න වෙනෝනේ. අන්න ඒ රස තෘෂ්ණාව නැති කරන්න එහෙම කියන්නේ. රස තෘෂ්ණාව සිඳීම සඳහා නෙවෙයිත් පුදුම විදිය උපමා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. සමාජයට දක්වලා තියෙන මෙහෙම මේ ආහාරය ගන්නේ හරියට තුවාලයකට බෙහෙත් දාන්නවා වගේ. වනස්ස රෝපණත්ථය. තව දක්වනවා අක්ඛ බංජනං යත. අක්ඛ කියලා කියන්නේ ඔය ඒ කරත්ත වල ඔය බොස් ගෙඩිය කියලා කියන්නේ අර රෝද කර කැවෙන්න පහසු වෙන එතෙන්ට තෙල් දානවා වගේ. එහෙම හිතලා මේ කාන්තාරයෙන් මේ පංචස්කන්ධ භාරයේ කාන්තාරයේ එහාට ගෙන සංසාර කාන්තාරයේ එහාට ගෙන යාම සඳහා මේ වාහනයට තෙල් දාන්න වගේ ආහාර පාවිච්චි කරන්නේ වෙනෙකුත් මාල් දීලා තියෙනවා. ඊළඟට සම්බන්ජනං ජත. ඊළඟට ඒ රස තෘෂ්ණාව නැතින සඳහා ශාරීරියේ වනස්ස රෝපණත්ථය අර පුත්‍ර මාංශ වගේම ඒතර කෙනෙකුට සංවේගය ඇති වෙන දෙයක් ආහාරය පිළිබඳව පිළිකුල් බව
ඒක ශරීරයට ඇතුල් වීමෙන් වෙන දේවල් මෙවන් මෙහි කිරීම. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ආහාරය පිළිබඳ මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒක දැන් අර ඕගතරණ ආදී සූත්‍රවලත් තියෙන්නේ. සැඳ වතුරකින් එතෙර වෙන්න යන කෙනා ඒකට දැස්සට පස්සේ නැමතුනොත් ගිලාබ වෙනවා. දඟලුවොත් ගසාගෙන යනවා. ඒ වගේ අත්ති කිලමක් හානියෝගේ හරියට දැඟලීම වගේ ආහාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප. ඊළඟට නැවතීම වගේ තමයි කාමසුකල්ලිකාණියෝගේ අනුව සීමාන්තිකව ආහාර ගැනීම. ඒ දෙකෙන්ම වැළකීලා මත්ඤ්ඤෝ හෝහි භෝජනේ කියලා කියනවා. පමණ දැන වළඳන්න කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ආහාර ගැනීමෙහි පරිස්සම් වෙන්න. චත්තාරෝ පංච ආලෝපේ අභුත්වා උදකං පිරියාදි වශයෙන් සාරිපුත්තු සාමණේර සේව යෝගාවචරින්ට ප්‍රකාශ කරලා තියෙනවා. ආහාර ගැනීමෙහි බත් කටවල් 3-4ක් නොගෙන මේ වෙනට වතුර ගන්නේ මේ සැහැල්ලු ප්‍රයත්න සඳහා ඒක උපකාර වෙනවා. ඔය විදිහේ නානා විද උපමා වලින් ආහාරය පිළිබඳ පමණ දැන වැළඳීම මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් එතන දක්වන්නේ. ඒ ආහාරය පිළිබඳව. ඒ වගේම මේ ආහාරය පිළිබඳ ප්‍රශ්නේ කොයිතරම් වැදගත්ද කියතොත් මේ පිනසුන් සමාවිත අහලා ඇති හත් අවුරුදු වයසේදී රහත් වුණු ඒ සෝපාක සාමණේරයන් වහන්සේට උපසම්පදාව සඳහා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළි ප්‍රශ්න 10කට උත්තර දෙන්න කියලා. පළවෙනි ප්‍රශ්නය සබ්බේ සත්ත ආහාරච්චිතික. සබ්බේ සත්ත ආහාරච්චිතික හැම සත්වෙයින්ම ආහාරය උඩ ආර්ය මත පවතිනමයි කියන එක. නමුත් ඒ දැන් කාලේ ඒක විහිළුවට සමහරුන් ගන්නවා. නමුත් ඒක හරියාකාර තේරුම් ගත්තොත් ඒකත් ධර්මයේ සඳහන් වෙනවා. යම් කෙනෙක් ඒ සබ්බේ සත්ත ආහාරච්චිතික කියන ඒ කාරණේ හරියාකාර තේරුම් ගත්තොත් ඒ තුලින් ආහාරය ගැන නිබ්බිදාව විරාගය නිරෝධය ඇති වෙනවා. අන්නේ ඒක තුලින් නිවන් දකින්න පුළුවන්. තවත් ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රය ප්‍රකාශ කරනවා. සම්මාදිට්ඨි සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සම්මාදිට්ඨිය නානාවිධ විදිහට විග්‍රහ කරනවා. විග්‍රහයක් දීලා එනවා. තව පුළුවන් තව ක්‍රමයක් තියෙනවාද කියලා ඔහොම කියනවා. ඔන්න එක ක්‍රමයක් තමයි යම්කිසි භික්ෂුවක් ආහාරය හරියාකාර දන්නවනම් දැන් දන්නවා මේ පින්නතුන් චතුරාර්ය සත්‍ය කියනකොට දුක සමුදය නිරෝධේ මාර්ගය කියන හතර තියෙනවා. ඔන්න ඒ ආකාරය ප්‍රකාශ කරන්නේ. යම්කිසි භික්ෂුවක් ආහාරය හරියාකාර තේරුම් ගන්නවනම් ආහාර සමුදය තේරුම් ගත්තොත් ආහාර නිරෝධය තේරුම් ගත්තොත් ආහාර නිරෝධගාමී ප්‍රතිපදාව හරියට තේරුම් ගත්තොත් එපමණිකිනුත් කෙනෙක් සම්මාදිටිය තියෙනවා කියලා. ඔන්න දැන් මේ කියාපු ටික මේක අර්ථවත් කරගන්න පුළුවන්. එතකොට ආහාරය තමයි අර සතර ආකාර ආහාරය. කබලින්කාර ආහාර නම් වූයේ පිඬු කොට ගන්න ඇතුළට ගන්න ආහාරය පමණක් නෙවෙයි ස්පර්ශයේ මනෝ සංචේතනා විඥානයේ කියන ආහාර හතරම තේරුම් ගැනීම හරිය ආකාරයකේ දුක් ස්වභාව. ඊළාට ඒක යටින් තණ්හාව තියෙන බව කලින්ම අපි කිව්වා. ඒ තණ්හාව දෙවෙනි සත්‍ය ආර්ය සත්‍ය හැටියට එතන ඒක නියෝජනය කරනවා. ඊළඟට මෙහි නිරෝධය. ඒ නිරෝධය තමයි නිවන. ඊළඟට ඒකට මාර්ගය තමයි ඔන්න ඔය කියාපු මැදුම් පිළිවෙත පටිසංඛා යෝනිසෝ කියලා නුවණින් ඥාන සංවරය කියලා කියන නුවණින් සලකලා ආහාර පරමාර්ථයත් සලකලා ඒ වගේම මේ භාවනාවකට හරවාගෙන භුක්ති විඳීම තුළින් ඔන්න ඊළඟට තව කාරණයක් අපි අර ඒ ගාථාවල කියුණා ටිකක් ගැඹුරු පැත්තක් අවසාන ගාථාවේ ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවාණං පරික්ඛ්‍යා සංඛාය සේවී ධම්මට්ටු සංඛං නෝපේති වේදකු. ඒ ගාථාවේ තේරුමයි මතක් කරගත්තොත් ආරෝග්‍යං සම්මදඤ්ඤාය අපි ආහාර ගන්නේ මේ නිරෝගීකම සඳහානේ. නමුත් මෙතන බුදුහාමුදුරු හරි පුදුම ගැඹුරු අදහසක් කියන්නේ. ඒ කියන්නේ නිරෝගී බව නෙමෙයි මෙතන කියන්නේ. නියම නිරෝගී බව මොකද්ද? නියම නිරෝගී බව රහත් බව. එතකොට ආරෝග්‍යං සම්මදඤ්ඤාය. නියම නිරෝගී බව තේරුම් අරගෙන ආශ්‍රය ඒක තේරුම් ගන්න ආශ්‍රවණම් පරික්ඛ්‍ය ආශ්‍රයයන් ක්ෂය කළා. ආශ්‍රවණම් පරික්ඛ්‍ය. ඒක නිසා ඊළඟට සංඛාය සේවී ධම්මට්ඨෝ ධර්මෙහි පිහිටි සංඛාය සේවී කියලා කියන අන්න අර කියපු පටිසංඛා යෝනිසෝ පින්දපාතං පටිසේවාමි ආදී වශයෙන් ඒ පින්දපාතයේ පිළිබඳව නුවණින් සලකලා පරිභෝග කිරීම කරන ඒ රහතන් වහන්සේ සංඛං නෝපේති වේදගු ඔන්න තියෙනවා අර ගැඹුරු පැත්තක්. ඒ වේදගු කියලා කියන්නේ ත්‍රිවිද්‍යාව අපේ බෞද්ධ සංකල්පය අනුව වේදගු කියලා කියන්නේ අර බමුණන්ගේ ත්‍රිවේදය නෙවෙයි. ත්‍රිවිද්‍යාව හැටියට මේ ධර්මයේ දක්වන රහතන් වහන්සේලා ඒ තත්ත්වය ලැබලා තියෙනවා. ඒ ත්‍රිවිද්‍යාව කෙලවරට ගිය රහතන් වහන්සේ සංඛං නෝපේති කියන්නේ අන්න ගිනීමට නොවේ. ගිනීමට නොවේ. අන්න එතන ඒ ගැඹුරු කාරණයක් වෙන සඳහන් වෙන්නේ. එතකොට ඒ ගිනීමට නොවෙන්නේ කොහොමද කියන එක ඊළඟට ටිකක් කල්පනා කරලා බලමු.
ඇතවශයෙන් මෙන්න මෙතෙන්දි ආහාර සතර ගැන කියවෙන වෙනත් සූත්‍රයක් තියෙනවා අත්තිරාග සූත්‍රය කියලා. අත්තිරාග සූත්‍රය. ඒකෙදි මහා පුදුම උපමාවක් දෙන ගැඹුරු උපමාවක්. ඒ අත්තිරාග සූත්‍රයේ මෙහෙමයි සඳහන් වෙන්නේ. සතර ආහාර කියන එක කෙලින් ඉස්සෙල්ලා ප්‍රකාශ කළා මහණෙනි ආහාර සතරක් තියෙනවා ඒ කියපු හතරමයි. ඊළඟට ඔන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා යම් කෙනෙකුට යම් ශ්‍රාවකයෙකුට මේ ආහාර සතර පිළිබඳව වචන තුනක් එතන සඳහන් වෙනවා. යම් කෙනෙකුට රාගයක් තිබෙනව නම් නන්දි කියන නම් වූ සතුටු වීමක් තිබෙනව නම් තණ්හාව තිබෙනව නම් රාග නන්දි තණ්හාව කියන ඒ කෙලෙස් තියෙනව නම් මේ ආහාර පිළිබඳව එහෙමනම් ඊළඟට වෙන දේ දක්වනවා. මොන අපි හිතමු කබලින්කාර ආහාර කියලා පිඬු කොට ගන්න ආහාරය පිළිබඳව අර කියාපු රාගය නන්දිය තණ්හාව යම් කෙනෙකුට ඇතෝ ඒක උපකාර කරගෙන විඥානීය පිහිටල වැඩෙනවා යම් තැනක. ඔන්න ඊළඟට එන්නේ මේ පින්නතුන් බොහෝ විට ඔය ප්‍රයන මේ කාලේ නැවත උත්පත්තිය පිළිබඳ ප්‍රශ්නේ ඒක රහස ගැඹුරු කාරණයක් වෙ ඉන්නේ. එතකොට ආහාරය පිළිබඳව අර විදියට රාගය තුටු වීම තණ්හාව තියෙනවනම් ඒ ආහාරය පිළිබඳව විඥානීය එතන පිහිටනවා වැඩෙනවා. යම් තැනක ඔන්න ඊළඟට එතන යන්නේ එතන ඉඳලා පරිසම්පාදයට යනවා. යම් තැනක විඥානීය පිහිටලා වැඩෙනවනම් එතෙන්ට නාම රූපය බහැ ගන්නවා. යම් තැනකට නාම රූපය බහැ ගන්නවනම් එතන සංස්කාරයන් වැඩෙනවා. යම් තැනක සංස්කාරයන් වැඩෙනවනම් එතන මෙන්න මෙහෙම කියනවා ආයතින් පුනබ්භවාබිනිබ්බති. නැවත පුනර්භවයක් ඇති වෙනවා. නැවත පුනර්භවයක් ඇති වෙනවනම් එතන නැවත ජාති ජරා මරණ ඇති වෙනවා. එතන හරිම සියුම් කාරණයක් කියන්නේ. ඒ කියන්නේ මේ හතර ගැනම ওই උපමාව ওই විදිහට දක්වන බුදුරජාණන් වහන්සේ අපි ඇතුළට ගන්න ආහාරය වේවා ස්පර්ශය වේවා මනෝ සංජේතනා විඥානය වේවා ඒවා පිළිබඳ යම් කෙනෙකුට රාගය නන්දි තණ්හා කියන කෙලෙස් තිබෙනවා නම් අන්නේ අනාගත නැවත භවයකට යන ආකාරය ඒ නිසාම ඒ තැනත්තාගේ විඥානය එතන පිහිටෙනවා. පිහිටලා වැඩෙනකොට නාම රූපය බහ ගන්නවා. නාම රූපය බහ ගන්නකොට සංස්කාර වෙන්නවා. සංස්කාර වෙන්නකොට නැවත උත්පත්තියක් ඇති වෙනවා. ඔන්න එහෙම ටික කලක ගන්න හතරටම එහෙම. නමුත් ඔන්න ගැඹුරු එක තියෙන ඊනාර දෙනවා මහා අමුතු උපමාවක්. ඒකට දෙන උපමා මෙන්න මෙහෙමයි බුදුරජාණන් වහන්සේ. යම්සේ මහණෙනි රදවේක් හෝ චිත්‍රකාරයෙක් හෝ ලාකඩ සතු පාට කහ පාට මදිටිය පාට වැනි සායමක් අරගෙන සායමකින් මට්ටංගු ලෑල්ලක හෝ බිත්තියක හෝ හෙද්දක හෝ ඔන්න මේ ටික හොඳට සලකා ගන්න. සියලු අංගපසංග සහිත ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරන්නේද අන්න ඒ වගේ අන්න අර කියාපු දැන් ඒක සම්බන්ධ කරගෙන. ඒකට අර රාගය නන්දි තණ්හාව ආහාරය පිළිබඳව තියෙනවනම් අන්න නැවත උත්පත්තියක් ලැබෙන ආකාරයයි. ඒක තුල අන්නර සිතුවම් පටිය වැඩෙන්න වගේ දැන් ටිකක් සලකා ගත්තොත් මේ පින්නතුන්ට යම් ප්‍රමාණයකට අපි මව් කුසේ අර කලල රූපය කිව්වේ මඩ පැල්ලම කිව්වනේ. ওই මඩ පැල්ල මේ සටහන වෙනවා. ස්ත්‍රී රූපයක් උපදින කෙනාගේ රූපය එතනම තියෙනවනේ මේ පින්නතුන් දන්නවනේ. ඒක මේ බුදුහාමුදුරු මහ ගැඹුරින් කියන්නේ එතන. අර සිතුවම් කිරිල්ලක් වගේ මේක. ඇයි අර ඒ රාගය ඒ කෙලෙස් තුලින් අර විඥානයේ යම් පාටක් ගැනෙනවා. ඒක තමයි අපි නාම රූපය කියලා කියන්නේ. කොටින් විඥානයේ දාන නමට රූපයක්. අර සිතුවම් කාර්යයේ සිතුවම් අඳින පුද්ගලයාගේ උපමාමින් දෙන්නේ ඒකයි. එතකොට රාගය නන්දිය සංහා වැචිතා ඔන්න වෙන හැටි. එතකොට ඒක තුලින් විඥානය ආහාරය පිළිබඳව දැන් සමහර විට අපි හිතමු හානිකර මහා ආහාරයට ලොල් පුද්ගලයෙක් කියලා. ওই දැන් සමහර විට පණුවන් හැටියට උපදින්නේ ඒ බඳුවයි වෙන්නේ නැති ආහාරවලම. ඌරන් වගේ සතුන් එහෙම ඒ තෘෂ්ණාව නිසාම ආහාරය කෙරෙහි එතනම උපදිනවා සමහර විට. ඒකට අදාළව අන්න ඒ ටික තමයි අර රූපයක් සිතුවම් කිරීම වගේ එතන විඥානයක් නාම රූපයක් අතර සම්බන්ධයයි පෙන්වන්න කරන්නේ. අර කෙලෙස් නිසා. ඔන්න එහෙම ප්‍රකාශ කළා ඒ සිත්තරයාගේ උපමාව දෙන්න එතන. ඊළඟට කියනවා ඒක අනිත් පැත්ත. ඒක ඊටත් වැඩිය ගැඹුරු උපමාවකින්. ඒක බොහෝ දෙනාට ගැටලුවක් ඇත්ත වශයෙන්. හරිම ගැඹුරුයි. මෙන්න මෙහෙමයි කියන්නේ. ඒක අනිත් පැත්ත කියනවා. යම් කිසි විදියකින් ඒ කියාපු ආහාර හතරේ කෙටියෙන් සලක ගන්න පින්නතුනේ අපි ඇතුළට ගන්න ආහාරි පමණක් නෙවෙයි ස්පර්ශය වේවා මනෝ සංජේතනා විඥානය පිළිබඳව අර කියාපු රාගයක් නන්දි නම් වූ සතුටක් තණ්හාවක් නැතිනම් ඔන්න වෙන දෙයක් කියන බුදුරජාණන් සංඝයා වහන්සේලාගෙන් මහණ උපමාවකින් ඒ උපමාව තමයි මහ පුදුම මහණෙනි ඔන්න තියෙනවා කූටාගාර ශාලාවක් කුළු ගයක් තියෙනවා එහෙම නැත්නම් කූටාගාරයක් තියෙනවා ඒකේ බුදුරජාණන් ප්‍රකාශ කරනවා
උතුරු පැත්තෙන් දකුණු පැත්තෙන් හෝ නැගෙනහිර පැත්තෙන් කවුළු තියෙනවා. කවුළු තියෙනවා. එහෙම කවුළු තියෙන කුඩුගයක බුද්ධ සංඝයා වහන්සේලාගෙන් අහනවා ඉර පායනකොට. ඉර පායනකොට සූර්ය රශ්මිය කොතෙන්ද වැටෙන්නේ? සංඝයා වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි අර බටහිර පැත්තේ බිත්තියේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි බටහිර පැත්තේ බිත්තිය නැත්නම්? එතකොට සංඝයා වහන්සේලා කියනවා එහෙනම් පොළොවට වැටෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි පොළොවත් නැත්නම්? එහෙනම් වතුර අපි හිතමු පොළොව නැතින කොට ඊළඟට තියෙන්නේ වතුරනේ. වතුරේ වැටෙනවා කියලා. බුදුරජාණන් ඊළඟට කියනවා හොඳයි වතුරත් නැත්නම්? එහෙනම් ඊළඟට කියනවා සංඝයා වහන්සේලා කියනවා එහෙනම් ස්වාමීනි ඒ ඉරු එළිය කොහෙවත් පිහිටන්නේ නැහ. අප්පතිත්ථිත උන්න වචනේ. හරි ගැඹුරු පච්චක් ඔය තියෙන්නේ. එහෙනම් ස්වාමීනි ඒ සූර්යාගේ රශ්මිය කොහෙවත් පිහිටන්නේ නැහැ. බිත්තියක් නැහැ, පොළවක් නැහැ, වතුරක් නැත්නම් ඒක පිහිටන්නේ අප්පතිට. ඔච්චරයි උපමා. ඉතින් ඔන්න ඔතන තියෙන ගැඹුරු හිතලා බලන්න පින්නතුනි. අපි මේවා යම් විදියකින් ප්‍රකාශ කරලා තියෙනවා අනිදස්සන විඥානය කියලා. ඔන්න දැන් අර ඒකයි කිව්වේ. අප්පතිට විඥානේ. රාග ආදියක් නැත්නම් විඥානයට පිහිටන්න හැකියක් නැහැ. ඒකනේ ඔය අනිදස්සන. ඒ අනිදස්සන කියන වචනේ තෝරන කොටත් අපි බොහෝ විට මතක් කළ සුණා ඒ. දැන් ඒකෙදි දක්වනවා ඒ සිත්තරගු උපමාවක්. අනිදස්සන කියන්නේ යමක් නොකින් පෙන්නු නොකරන විදහා නොපාරන කියන අර්ථයයි. ඒකත් ඔය කකචුපුන් සූත්‍රයේ උපමාවක් ආශ්‍රයෙන් අපි පෙන්නවා. ඒක බුදුරජාන්සේ මෙන්න මෙහෙම ඒතන ප්‍රශ්නයක් අහන බුදුරජාන්සේ. මේ යම් කිසි කෙනෙක් ඔය කියාපු සායම් ලාකඩ කහපාට නිල්පාට ආදී සායම් ටිකක් අරගෙන යම් කිසි පුරුෂයෙක් සායම් අපි හිතමු පුරුෂයෙකුත් අරගෙන ඇවිල්ලා කියනවා ඒ පුරුෂයා කියනවා මෙන්න මෙහෙම. මම මේ අහසේ මම රූපයක් අඳිනවා. එතකොට බුදුරජාණන් සංඝයා වහන්සේලාගෙන් මහණෙනි මේක කරන්න පුළුවන් දෙයක්ද? අර මිනිහා රායන් අරගෙන ඇවිල්ලා පුරුෂවත් අයලාගෙන කියනවා මම අහසේ රූපයක් අඳිනවා. ඒක කරන්න බැරි වෙලක් තියෙනවා. මොක් නිසාද කියලා සංඝයා වහන්සේලා තේරුම් ගන්නවා. ඔන්න මෙතන වචනේ වැදගත් එතන. අයං හි බන්ති ආකාශෝ අරූපී අනිදස්සන. ස්වාමීනි මේ අහස කියන එක අරූපී. රූපී දෙයක් නෙවෙයි. ඒ වගේම අනිදස්සන යමක් විදහාපාන ශක්තියක් අහසේ නැහැ. අන්න අනිදස්සන වචන. දැන් මේක බොහෝ දෙනාට තෝරගන්න බැරි තුන් පැත්තක් ඕක. ඒ අනිදස්සන විඥාණය ගැන මීට කලින් අවස්ථාවල අපි දේශනාවල් ප්‍රකාශ කළේ තියෙන නිවන ගැන දේශනාව. විඥාණං අනිදස්සනං. ඔන්න එතෙන්ට යමු දැන්. අනන්තං සබ්බතෝ පබං. එත ආපෝච පඨවි තේජෝ වායෝන ගාදති. එත දීඝං ච රස්සං ච අනුන් තුරං සුභා සුභං. එත නාමං ච රූපං ච අශේෂං පුරුජ්ජති. විඥානස නිරෝධේන එත්තේතං පුරුජ්ජති. ඔන්න ඒ ගාතාව තමයි කාලයන්තරයක් තිස්සේ තේරුම් ගන්න බැරි තුනේ සමහරව තේරුවා මුතු ලෝකයක් හැටියට. වෙනලා දුන්න එතන විඥානං අනිදස්සනං අන්නර කිව්ව විඥානයක් තියෙනවා. විමුක්ත විඥානය නාම රූපයක් පෙන්වුම් කරන්නේ නැහැ. විඥානං අනිදස්සනං. එතකොට නාම රූපේ අතුලක් දේවල් තමයි ඊළඟට කියන්නේ. අනන්තං ඒක අනන්තං. අර කිව්වේ දැන් අර සූර්ය රශ්මිය වැටෙන්න තැනක් නැහැනේ. ඒ වගේ අනන්තං සම්බතෝපම ඊළඟට එක ආපෝජපතවි අන්න නොරඳන තැන් ඒ කියන විඥානේ ආපෝපතවි තේජෝ ආදී මහා බුද්ධ ධර්ම සතහන්නේ නගාධති. ඒව රඳන්නේ නැහැ ඒ විඥානේ. එක ආපෝජ මොකද ඒ ධාතු මනස්කාරය තුලින් ධාතුන් කියන්නේ කලකිරිලා. එතකොට අර දැන් එකතු කරගන්න අර පුනර්භවය පිළිබඳ කතන්තරයට. එතකොට යම් විඥානයක් අර පඨවි ආපෝ තේජෝ වායෝ දැඩිව ගත්ති නැත්නම් ඒවයි රාගය ඇතහැරියන අන්න ඒ තාපෝච පඨවි තේජෝ වායෝ ඒවට ඉඩක් නැහැ අර විඥානේ නගාතති. එපමණක් නෙවෙයි ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා නම් දිග කොට කතාවක් තියෙනුනේ. ඔන්න දැන් චිත්‍රකාරය ගැනත් හිතන්න. එත දීගං ච රස්සන්ති. එහෙම නැත්නම් දිග කොට කතාවකුත් නැහැ. සුභා සුභං. දැන් අර කතාවේ කිව්වනේ ලස්සන අංගපසංග ඇති අසංසිත රුස්ති රූපයක් හෝ පුරුෂ රූපයක් නිර්මාණය කරනවා සිතුවම්පට. ඔන්න සිතුවම්පට කතාව ඕක ආසෙන් තේරුම් ගන්න. ඒ කියන්නේ ඒ සිතුවම්පට අරවයි කෙලෙස් අර රාගය තනන්දි තණ්හා තීනතා අර සිතුවම්පට අපි හිතුවත් නැතත් ඒක ඉබේටම ඇඳෙනවා. අර කියාපු සායම තුලින් රාගය තුලින්. නමුත් අන්න අර අනිදස්සන තත්ත්වයටපත් වුණාට පස්සේ විමුක්ත සිතේ නාම රූපයක් කිලිමු වෙන්නේ නැහැ. ඒකයි විඥානං අනිදස්සනං. මහා පුදුම ගාථාවක් ඒක. අන්තිමට කියන්නේ එක නාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති. නාම රූප ඔක්කොම ඉවරයි එතනම. ඒක නිසා විඥානස්ස නිරෝධයන කියන එකත් බොහෝ දෙනා තේරුම් ගන්න බෑ. එතන කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ විඥානය සංකත විඥාන, අභිසංකත විඥාන. අපි විඥානය කියලා කියන්නේ අර නාම රූපයත් එක්ක යන විඥානය. අනිත් විඥානයේ ලෝකයා දන්නේ නැහැ. එහෙම විඥානයක් ඇත්තේ කියලා.
ikatnya dengan si apa yang wajahnya kini kian lagi niruddha vinyana kira niruddha guna vinyana niruddha benne mukadha arapata puru puru du aram nakne eti kata maya ya rahat hita dakwana kota apaditthan anaramanam pina tunga halati sunyata sattve dakwana kota animitta wajahnya yodhano nimittakne apatitthita pihitimakne shunya atma tattven shunya anne bandhu ekata maya yodhani pennu karanne ee sunyata sattve Kunne ilangan te enten te tawa pi ekagro gumu vela aweti hati te gatha deka dhamma padi. Ye sangsani cewo nanti, ye parinyata bhojana, sunyato animitto ce vimukho ye sagocharo, akasiva sakunthanam padang tas te sang duranna. Mahapuduma gatha wakke ekat, ara wage ema terungan namaru. E kiyanne ye sangsani cewo nanti yam rahatan wahanselata ekatu karagattu deyak netta. Ye parinyata bhojana aharya pilibandawa hariyata pirisinda avabodha karagattad sunyato animitto ca vimukho yesa gochara o yam kenekuge godurubima gochara kiyanne pinnotune godurubima etakota yam kenekuge godurubima sunyata animitta tattwaya etakota aharya nime godura rahatan wahanthala ahara ganni godurak hatiyenne nime unwahanthala ekatula sunyatawa e avabodha karaganimen e Tamange animitta sunyata e godurubime unnahatala hasirenne sunyato animitto ca vimokkho yesa gochuru e ayage yana gaman margye soya ganna bae aakaseva sakuntaanam gatiti esan durannaya ahase kurulogiya margye dakkanna beru wage rahatan wahanselage sita yana hati therum ganna bae animitta nisa appanitta nisa oba bohotan wala thiyena deviyan bambun vandinawalu rahatan wahanse ane oba wahansege sita yana arumuna apata peeni ne ara arahat pala samapattiyedi kila onna etana oy kiyanne එතකොට මේ ගොදුරු බිම රහසුඤ්ඤතෝණි ඒ කාරණේම ප්‍රකාශ කරන ඊළඟ තියෙන ගාථාව තමයි යස්සාසවා පරිච්ඡීන ආහාරේ චනිස්සිතු ශුඤ්ඤතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේ සකුන්තානං පදං තස්ස නිරුණ නාර වගේම අදහස තියෙන්නේ ඒ ආශ්‍රෝක්ෂයකල හතන් වහන්සේ පිළිබඳව ඒ අර භෝජන කියලා එතන හතර ඒ ආහාරයම ඔක්කොම තේරුම් ගත්තා නම් අන්න ඒ අර ගිය මාර්ගය දැනගන්න බෑ කියන්නේ හිත යන මාර්ගය දැනගන්නට අනිමිත්ත නිසා අපනිහිත නිසා ඔන්න දැන් තේරුම් ගන්න ඒක නිසා තමයි අර සංඛාය සේවි ධම්මට්ඨෝ සංඛං නෝපේති වේදකි ඒ රහතන් වහන්සේලා දිනීමට නොවේ කියන්නේ සාමාන්‍ය ලෝකයක් ගණන් ගන්න. බුදුරජාණන් වහන්සේ ආහාර ගන්න හැටි බලන්න. උන්වහන්සේගේ චර්යාව පරික්ෂා කරන්න. බ්‍රහ්මාවි බ්‍රාහ්මණයාගේ උත්තර නැමැති බ්‍රාහ්මණ තරුණයා හත් මාසයක් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් ගිය හේවණැල්ල වගේ ගිහිල්ලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ චර්යාව පිළිබඳ මහා පුදුම වර්ණාවක් ධක්මායුතේ දක්වනු ඒකෙම මෙහෙම එකක් තියෙනවා අර කියාපු නේම දවායන මදාය ආදී වශයෙන් අට්ඨංග සමන්නාගතව බුදුරජාණන් වහන්සේ ආහාරය වළඳනවා එපමණක් නෙවෙයි මහාශ්චර්යක තියෙන්නේ රස ප්‍රතිසංවේදී භගවාවෝ නෝච රස රහගපති බුදුරජාණන් වහන්සේගේ රසනහර ක්‍රියාත්මක වෙනවා බුදුරජාණන් වහන්සේට රස දැනෙනවා නමුත් රස රාගයක් නෑ අල්මක් අන්න අර ශුන්‍යත අනිමිත්තක අන්තරේ එතකොට ඒකේ තුලින් හිතාගන්න මේ පින්නතුන් මේක මහ පුදුම දාඨා ටික ආහාරය පිළිසිඳ අවබෝධ කරගත්තා කියලා කියන්නේ ආහාර නොගිනීම නෙවෙයි හරි යථාතද්ද දේරුම් මාර්ගෙන් අතෘෂ්ණාව රාගය තණ්හාව ඒව ඉවත් කර අවස්ථාවේ ඒව ඉවත් නොකර අවස්ථාවේ අපි බලාපොරොත්තු වුණත් නැතත් අරේ තෘෂ්ණාව වේගය තුලින් අපේ විඥානය කොතනක හරි සටහන් වෙනවා අර සිතුවම් පටක් ඇන්නේනවා මෞපුසේ හෝ වේවා වෙන කොතනක හෝ වේවා අනේ ඊළඟ එතන තමයි ඔය දැන් හැමෝම ගිහිල්ලා හිර වෙලා ඉන්නේ පුනා ආයති පුනා භව නැවත පුනර්භවයක් ඇති වෙන්නේ විඥානයක් නාම රූපයක් එකද එකට යනවනම් විඥානේ ඉවත් වුණොත් එතන නාම රූපයක් හටගන්නේ නේ ඉතින් අනේ ටික තමයි කිව්වේ ඒකට යම් අවස්ථාවක විඥානය ජීවත් වෙන අවස්ථාවෙත් නාම රූපෙන් නිදිලනම් මරණ අවස්ථාවේ නිමිත්තක් ගන්නෙ නේ ඒ නිමිත්තක් නොගන්න ස්වභාවය තමයි අන්න අර කියාපු කුළුගේ උපමාවෙන් දැක්ුවේ ඒ සූර්ය රශ්මියට පිහිටන්න තැනක් නැහැ. සූර්ය රශ්මියට පිහිටන්න තැනක් නැහැ. බිත්තියක්වත් පොළවක්වත් වතුරක්වත් මොකක්වත් නැහැ. ඔන්න එතකොට ඒක ජඹුරු පැත්තටයි ගියේ. ඉතින් මේ පින්වතුන් සලකා ගන්න මේ ආහාර ප්‍රඥාප්තිය කොයිතරම් මහ පුදුමද කියලා මේ ධර්මයේ තිබෙන. ඒ ආහාර පිළිබඳ චතුරාර්ය සත්‍ය ක්‍රමයට ආහාරයක්, ආහාර සමුදයක්, ආහාර නිරෝධයක්. ඒක ආහාර නිරෝධ ගාමී ප්‍රතිපදාවත් හරියට තේරුම් ගත්තොත් අන්තිමට දැන් කියනවා ආහාරය හරියට අර තේරුම් ගත්තොත් ඒක නැත්නම් රහත් වෙනවා කියලා ආයමතුන් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ওই ටිකේ ආශ්‍රයෙන් මේ අපි මේක හිතාගන්න මේ පින්නකට කමනහනක් කියලා මේ දේශනාව. එතකොට මේක ආශ්‍රයෙන් අපි මේ කවුරුත් පාටක් නියම කියන්නේ මේ ගැඹුරු දේවල් පවා ගැඹුරුයි කියලා හිතන්නේ පැත්ත වශයෙන් ධර්මයේ ගැඹුරු තමයි. මේව හරියට තේරුම් ගත්තොත් ඒක යම් කෙනෙක් ඒක යෝනිසෝමනසිකාර වශයෙන් හිත යොදනවා නම් ඒ අර කියාපු මාර්ගඵලාදී ඇත නොවේ. අන්න ඒක නිසා ඉතින් මේ මෙතෙක් මේ
මේ පින්වතුන් සාද දිනස්සේ සමාදන් වෙලා යම් සීලයක පිළිපදලා යම් ප්‍රමාණයකට තමන්ගේ ස්පන භාවනා කරන්නත් ඇති. ඉතින් මේ දේශනාවත් මේ පින්වතුන්ට විදර්ශනාත්මක වශයෙන් ඒ ආහාරය පිළිබඳ මේ බෞද්ධ පින්වතුන් සංඝයාව අතර පමණක් නෙමෙයි යෝගාවචර පින්වතුන් ඒ ආහාර ප්‍රත්‍යවේක්ෂාව යෙදෙනු. ඒ ප්‍රත්‍යවේක්ෂාවදි මේ විදිහට යෙදුවොත් හරියට ප්‍රත්‍යවේක්ෂාව සම්පූර්ණ කරගත්තොත් අන්න එතනම මාර්ගඵල පිනවෙනවා. එතකොට මේ දේශනාව තම තමන්ගේ බණ භාවනාවට උපකාරගෙන හැකි තාක් ඉක්මනින් සෝවාන් සකදාගාමි අනාගාමියට කියන්නේ මාර්ගඵල දෙන්නේ මේ අති භයානක සංසාරය නස්මීදීමට මේ පින්වතුන් ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මෙමදු ධර්ම දේශනාවනි ධර්ම ශ්‍රවණ මේ කුසල කනුගුණ දන්වීමට කැමතිනා ඒ අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින තුම මම අහන්නේ සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉඳා ඉතවතා ජාම්හි සම්පතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨාති බුම්මට්ඨා දීවානාගාමී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨාති බුම්මට්ඨා දීවානාගාමී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨාති බුම්මට්ඨා දීවානාගාමී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු පරං දුක්ඛප්පත්තාදීනිදුක්ඛාභයප්පත්තාදීනිභයසෝකප්පත්තාදීනිසෝකාහන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාදීනිදුක්ඛාභයප්පත්තාදීනිසෝකප්පත්තාදීනිසෝකාහන්තු සබ්බේ පිපානිනෝ දුක්ඛප්පත්තාදීනිසෝකාභයප්පත්තාදීනිසෝකප්පත්තාදීනිසෝකාහන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස නිකං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීරචේ තෝ නිබ්බාන සම්පති නාති සම්ච්ඡති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ